Oxford College of Business. All we do, all we are, is business education. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පාත්වාගෙන යනු ලබන කොළඹ කොටුව දුම්රියස්ථාන පරිශ්‍රයේ පිහිටි ජංගම පොත් අලවිසල අද විවෘත කරනු ලැබුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පර්ණවිතාන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. දකුණු ආසියාවේ අපි විතරයි තොරතුරු පනතක් නැති එකම රට. අපිට පුළුවන් වුණා ලෝකේ හත්වෙනි හොඳම තොරතුරු පනතත් දකුණු ආසියාවේ ඉන්දියාව හැරුණකොට හොඳම තොරතුරු පනත හැටියටත් පාර්ලිමේන්තුවට මේ පනත ගේන්න. හැබැයි මේ පනත ඩීසල් අඩු වුණාම පෙට්‍රල් අඩු වුණාම ගෑස් අඩු වුණාම වගේ එකපාරට ජනතාවට දැනෙන්නේ නැහැ. තව 6 මාසයක් යනවා මේ පනත යථාර්ථයක් කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න. සම්පූර්ණ කාලයේ වසරක් විතර යනකොට මේක අංග සම්පූර්ණ තත්යකට ගේන්න පුළුවන් වෙයි. අපට හැම රාජ්‍ය ආයතනයකටම තොරතුරු නිදහරින් පත් කරන්නට වෙනවා. රටේ ජාතික ආරක්ෂාව වැනි දේවල් වලට බලපාන කරුණු හැර වෛද්‍ය වාර්තා වගේ අතිශය පෞද්ගලික තොරතුරු හැර රජයේ සියලුම ගනුදෙනු පිළිබඳව රජයේ හා සම්බන්ධ අනිකුත් ආයතනවල ගනුදෙනු පිළිබඳව ඒ වගේම රාජ්‍ය නවන සංවිධාන පිළිබඳව මේ ආදී හැම කාරණයක්ම ජනතාවට දැනගැනීමේ අයිතිය මේ පනත හරහා ලැබිලා තිනවා. රටේ දැවැන්ත දේශපාලන පරිවර්තනයක් ඇති වෙන ඓතිහාසික පනතක් වෙනවට කිසිම සැකයක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.